අපිට දැනුම් දෙන්න අපිම හදමු රට මගින් පටන් ගමු ජාතික ජනපද වේගයේ ෆයිල් පිටිකම් පෙන්නමින් අපි ගාව තෝරගන්නවා අපි ගාව ෆයිල් තියෙනවා ඒක අපි ඉන්නේ ඉදිරිපත් කරනවා කියන්නේ ක්‍රමයක් නමුත් ඔය ඉදිරිපත් කිරීමක් උසාවියක් මේ තීදිකියාත්මක කරන්නේ වට පැමිණීමක් වගේ සිදුවක් සිදු වෙන්නේ නැහැ දැන් ඔක්තෝබර්ලා ගාව දෙන තොරතුරුත් ඒ වගේද ඒවා තියාගෙන ඉන්නවද नीति क्रियात्मक नवीम सहमेवाहरण टेन्डर दिन्न बे ඒගොල්ලෝ තමන්ගේම ඥාතියෙක් සම්බන්ධ කම්පැනි එකකට මේ ටෙන්ඩර් ප්‍රදානය කරන්න බෑ. එතකොට මේවා පැහැදිලි නීති ඉස්සරහ අපිට අභියෝගයක් ලක් කරන්න පුළුවන් කාරණා. එතකොට මේ සම්බන්ධයෙන් අපි හෙළිදරව් කරනවා අපි බලාපොරොත්තු වෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඉතින් මේක මේ කාවත් අර බ්ලැක්මේල් කරන්න බලාපොරොත්තු වෙන ක්‍රියාවලියක් නෙමෙයි. අපිට එහෙම අවශ්‍යත් නෑ. අපි මේ සියල්ල කරමින් ඉන්නේ අපේ අරමුණ තියෙන්නේ මේවා මේ පෞද්ගලීකරණය කරන ඕනේ උත්තරේ දීලා තින්නේ. මෙන්න මේ උත්තරේ සම්බන්ධයෙන් මතේ බිඳින්න ඕන එකක්. දෙවෙනි එක මේ මහජනතාවට පටවල දෙන අනිසි බර विनाश करोने सह मेवा मे कुल मे पेलंती हिलदरव कर मे पेलंती तमि मे एक देशपालन पक्ष वट कालिंकाल्ट रोक्वी कालिंकाल्ट सेट्टिला तमंगी सभापति गंग रखगण वेडकरणी मेक मे मेक अद मे रटपुरा विशेष मे राजपक्ष युगे फेन्नगिच पेलंती अक्कीन मे आयतने मुल्करगिन अति विशाल तीव मेक मेक बुद्धल निशारण तुंगल मे मे बुद्धल तिरकनी अभी तक सौख्यमात्र से तव आयतन ग्रहणावक मेहम तंत्र अक्कीन මෙහෙම රැලක් ඉන්නවා මේ මේ රාජ්‍ය ධනයේ සාරේ උරා බොන මේ ආයතන විතරක් නෙමෙයි මේ ගොඩක් අය හිතන්නේ රාජ්‍ය ආයතන තමයි මේක තියෙන්නේ කියලා පෞද්ගලිකංශෙත් මේක තියෙනවා මේ ගොඩක් කතා කරන්නේ ති කෑල්ල ඒක පෞද්ගලිකංශ ආයතන හොඳ ටිප් ටොප් එකට යනවා කියලා හිතන්නේ නැහැ පෞද්ගලිකංශ ආයතන ඇතුළෙත් පැහැදිලිව මේ ඊටාම ඉහළ මට්ටම් වල නිලධාරීන් ඉන්න හොඳට ඒවා සාරේ උරා බොන ඇත්තට මේ කම්පැනි ලොක්කොත් ඒවා දන්නේ හරි අව ඒ ආයතන වෘත්ති සමිති කරන අපි දන්නවා ඒ ආයතන තුල තියෙන සෙල්ලම් මොනවද කියලා. ඉතින් ඒ නිසා මේ මේ දැන් රාජ්‍යංශය තමයි වංචා දූෂණ සිද්ධ වෙන්නේ. පුජ්ජලිකංශන නියමිට යනවා කියන එකත් එහෙම මේ දෘෂ්ටිවාදයකුත් තියෙනවා. එහෙම හදපු මිත්‍යාවකුත් තියෙනවා. ඒකත් අපි වෙනස් කරන්න ඕනේ. ඒ නිසා මේක දැන් සමාජ ප්‍රශ්නයක්. මේ හේතුව මේ නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්න ඕනේ කියලා හදපු සමාජයක් හදුව ජේ.ආර්. ජයවර්ධන 77න් පස්සේ ඒක තමයි මේ ඒක තමයි ලයිෆ් ස්ටයිල් එක කියලා ඒක තමයි මේ ජොලිය කියලා ඒ නිසා ඒ ජොලිය පස්සේ දුවන සමාජයක් හදලා දෙන ඒ නිසා කට්ටිය බලනවා නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්න. ඉතින් නිකන් ඉඳලා සල්ලි හම්බ කරන විතරක් නෙමෙයි ඒ හම්බ කරපු සල්ලි වලින් වැජ වෙන්න පෙන්නන්න එහෙම පෙන්නු නැත්නම් ඒක ජීවිතේ කියලා කියන්නේ අපිට ඒක. ඉතින් ඒ නිසා මේ මේකත් එක පටලපු සමාජයක් තියෙන. ඉතින් මේ මේක සමාජය මේ ප්‍රශ්නේ ගලව ගන්නකොට ලොකු දේශපාලන කාර්යභාරයක්. ඉතින් අපි ඒකේ එක කොටසකට එක තැනකට තමයි අත ගහලා තින්නේ. දැන් බලමු මේකේ මේ ડોකියුමන්ට්ස් වලට මුකුත් වෙන්නේ නැහැ. මේවා අපි ඉදිරිපත් කරනවා. මේවා අපි ගාව තියාගෙන ෆයිල් තියාගෙන කාවත් බ්ලැක්ෆිල් කරන්නේ. අපි මේවා ගෙනිනවා මේ සීලුම් දේවල් අපි ඉදිරිපත් කරනවා විගණක අධිපති දෙපාර්තමේන්තුව. දැනට අපි යන්නේ ඒකට. ඒකට හේතුව මේ වංචා දූෂණ වලට ගිනිහිච්ච ෆයිල් වලට කිරිච් දෙයක් නැහැ. හරි. ඒ නිසා ඒක සම්බන්ධ රටේ මං හිතන්නේ වංචා දූෂණයකට ෆයිල් උස්සන එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් දැනට අපි හිතනවා මේවා දැන් මොකක් හරි එකකට ගෙනියන්න ඕනනේ. ඒ නිසා විගණක අධිපති දෙපාර්තමේන්තුව බාර දෙනවා මේ සම්බන්ධ විග්‍රහණයක් කරන්න මේ සම්බන්ධ හොයලා බලන්න බාර දෙනවා. පළවෙනි කාරණේ තමයි දැන් මේක ජනතාවගෙන් වියෝච්ච ප්‍රශ්නයක් නෙමෙයි මේක.
එකනේ අපි සාමාන්‍ය මේක කැමති ඉතින්ට විතරක් අල්ලුකල කතාන්නේ පැහැදිලිව මේ දේශපාලන තන්ත්‍රය සහ මේ මේකට සම්බන්ධ ව්‍යාපාරික තන්ත්‍රයක් ඉන්නවා මේ දෙකulo තමයි මේ රටේ ආර්ථිකයේ මෙතෙන්ට කඩාවැට්ටුවේ මෙතන ගිනාවේ සහ විවිධ ආයතන ලැබිච්ච උපදෙස් ඒ ආර්ථික ප්‍රතිපත්තිය තමයි මෙතෙන්ට ආවේ ඒක තමයි වැදගත් කාරණේ නමුත් මේ පාලකයෝ කාලෙන් කාලට පත් කරගත්ත මේ රටේ ජනතාවනේ ඒ නිසා දැන් යකාගේ හැටියට කියනවා විමානේ ඒ නිසා මෙතන දැන් මේ ජනතාවගේ හැටියට තමයි මේ පාර්ලිමේන්තුව හැදලා තියෙන්නේ මේවා ඔය ඉන්න එක එක නියෝජන ඒ සමාජයේ විවිධ තීරු තමයි නියෝජනය කරන්නේ ඔවුන් මත හදාගත්ත බලය ඒ නිසා පළවෙනියටම ජනතාවට සිද්ධ වෙනවා මේ තමන් වැටලා ඉන්න මේ රාමුවෙන් එළියට එන්න මේ මේ අගුලෙන් එළියට එන්න මේ මේ දැන් මේ තමන්ම තමන්ගෙම වල කපා ගන්න දේශපාලන තීරණ ගන්න රාමුවෙන් එළියට එන්න පළවෙනි එක දෙවෙනි එක ජන රටේ ව්‍යවස්ථාවට අවශ්‍යයි රාජ්‍යට අවශ්‍යයි ඔබ ඔය ඉල්ලා හිටන කාරණේ පැහැදිලිවම අපි ඒක තමයි දිගින් දිගටම අවධාරණය කරේ මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී කියලා මේ දැනට අපිට ගොඩනගලා තියෙන රාමුව අසමත් වෙලා තියෙනවා මහජනතාවගේ අපේක්ෂා ඉෂ්ට කරන්න හරිද මේ රාමුව මොකද්ද මේ රාමුව තියන්නේ අවුරුදු 5න් 5ට ඡන්දයක් එනවා හරිද ඒතකොට ඡන්දේ වෙලාවේ අපිව අන්දන්න එක්ක රට බේර ගන්න අහවලා එනවා කියලා කියනවා එක්ක රටේ මේක අරක බේර ගන්න ඕන කියනවා මොකක් හරි එකක් කියනවා කිව්වහම ඒ වෙලාවට හදනවා මොළ හොදන්න මාධ්‍ය පාවිච්චි කරනවා මොළ හොදන ක්‍රියාවලියක් යනවා ඒ මොළ හේදීම හරහා මිනිස්සුන්ව මොකක් හරි තැනකට එක මොහොතකට රක් ගාලා ඒක රාශී කරනවා ඒක බෝම්බයක් පුපුරවල කරන්නත් පුළුවන් ඒක ආර්ථික අර්බුදේ පෙන්ල කරන්නත් පුළුවන් ඒක ප්‍රජාතන්ත්‍රවාදී පෙන්ල කරන්නත් පුළුවන් ඒක හොරකම් පෙන්ල කරන්නත් පුළුවන් එතකොට ඒ විදිහට තමයි මේ රටේ පාලකයෝ හැම වෙලාවෙම පත් වෙලා තියෙන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ ඊළඟ අවුරුදු පහම ජනතාව බැටකනවා හරිද ඊට පස්සේ ජනතාව ඒකට වන්දි ගෙවනවා අපි ඒක තමයි අවධාරණය කරන්නේ පැහැදිලිව අපි තමයි ඒකට දේශපාලන සුමක් යෝජනා කරන්නේ මෙන්න මේ අවුරුදු පහ ඊළඟ අවුරුදු පහක් අතර ජනතාවට රාජ්‍යත් එක්ක ගනුදෙනු කිරීමේ බලයක් ව්‍යුහයක් අවශ්‍යයි කියලා. අපි දැනට ඒක විකල්ප ලෙස ගොඩනගමින් තියෙනවා. මහජන කවුන්සිල් ජන අරගල සභා කියන ව්‍යුහය අපි ගොඩනගමින් තියෙන එකට ඒ නිසා ජනතාව මෙතන පැහැදිලිව ඉල්ලා හිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදය දක්වා පුළුල්ලිය යුතුයි කියලා. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී මේ රාජ්‍යත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍යයි. ඒක අවශ්‍ය වෙන අවුරුදු පහකට පාරක් නෙමෙයි අතරමැදදිත් අවශ්‍යයි. අතරමැදදිත් අපිට අපි යවපු මන්ත්‍රීවරයෙක් හඳවන්න අවශ්‍ය නම් ඒකට බලය තියෙන්න ඕනේ. හරිද? ඒකට අවස්ථාව තියෙන්න ඕන. අතරමැදදිත් අපිට දී පොරොන්දුරට වෙන දෙයක් ක්‍රියාත්මක කරනවා නම් මිනිස්සුන්ට පාත්‍ර බැහැ බැහැ ගුටි කකා කඳුළු ගෑස් කකා මේ තමන්ගේ ප්‍රතිචාර දක්වන තත්ත්වයක් නෙමෙයි මිනිස්සු ඉල්ලා හිටින්නේ. මිනිස්සු ඉල්ලා හිටින්නේ ඒ සඳහා විධිමත් යාන්ත්‍රයක්. ඉතින් ඒ සඳහා දැන් රටේ ඉතුරු ඒවාට පුළුවන් නම් ඇප් පාවිච්චි කරන්න රටේ ඉතුරු ඒවාට පුළුවන් නම් වේගයෙන් පාවිච්චි කරන්න මේ ඇවිල්ලා තියෙන තාක්ෂණ දියුණුව රාජ්‍ය පාලනයේ සඳහා තේ තාක්ෂණ දියුණුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකට ක්‍රම තියෙනවා ලෝකයේ වෙනි අත්දැක බැලීම් කරපු තැන් තියෙනවා. ඉතින් කොහොම වුණත් ප්‍රධාන වශයෙන් අපේ ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිගන්න රාමුවකට ගෙනා යුතුයි අතරමැද ඡන්ද දෙකක් අතරමැද ජනතාවට ප්‍රතිචාර දක්වන්න බලාත්මක තත්වයක් රටේ ව්‍යවස්ථාව තුළ ඇති කරන්න ඕනේ. ඒක නොකරන්න මේ ඊළඟ චන්දෝලි කට්ටි හිතන් ඉන්නවනේ ස්වර්ග රාජ්‍ය පහළනෝ කියලා. මේ චන්දෝලි පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. අපිට හොඳට පේරනවා පෙරනිමිති මේ ඡන්ද දෙකෙන් පස්සෙත් IMF න්‍යායපත්‍රයේ ඉන්දියානු න්‍යායපත්‍රයේ දෙකම කවුරු බලයට ආවත් කිසිම හැලහැප්පීමකින් තොරව ගමන් කරනවා. දැන් ඒකට අවශ්‍ය පසුබිම් නිර්මාණය වෙමින් තියෙනවා. ඒක පටන් ගන්න දා යුක්තිය මෙහෙම. ඒක කතා කරන්නේ නැහැ. ඒ වගේ අපිට වැඩිද වැඩිය දුරයන් දැන් පාතාල අගමන කුඩු අදරම් කියලා කියනවා. ඒ වගේ වැඩිද වැඩිය දුරයන් නැතුව මේක පාර්ලිමේන්තුව රැස්වෙන වෙලාවක ඒක වට කරලා අපිට ඒක කණ්ඩායමක් හදලා එහෙම මේකට ලංකාවට ඒක දූෂිතිය ඔක්කොම මේකත් වෙනවා කියන මිනිස්සු කියන්නේ අපිට දන්නේ නැහැ. මිනිස්සු කියන්නේ ඉතින් මේ වංචා කරු බැංකු වලට ණය දීලා පොලු දීලා ඉතින් මේ වැඩි දුර යන්න ඕනේ නැහැ පොලිසියට. ඒක දේශපාලතු අපේ බල බල පොලිස් ප්‍රතිවලයාගේ යටතේම මෙතම කණ්ඩායමක් අපිට පත් කරන්න බැයිද මෙහෙම ජනාධිපති මන්දිරේ තිබිලා රුපියල් කෝටි ගානක මුදල් ගිහින් දුන්නාන් පස්සේ බාර දුන්නාන් පොලිසියට අරගල කරුවෝ මොකද අරගල කරුවෝ හොරු කී කියන්නේ මේගොල්ලෝ කාඩ් එක ගහන්න දුවේ එහෙත් බාර දීපු සල්ලි ඒ අදාළ ආයතනවලට බාර දෙන්නේ නැතුව ඒ සම්බන්ධයෙන් පස්සේ බරපතල ප්‍රශ්න කිරීමට ලක් වෙච්ච පුද්ගලයා. ඉතින් මේ දේශබන්දු කවුරු හරි හිතන් ඉන්නව නම් මේ කුඩු ඉවර කරයි පාතල ඉවර කරයි කියලා මං කියන්නේ ඒක හිතන් ඉන්න ඇයට බොහොම ඒක හිතාගෙන ඉන්න ඒ හීනේ දකින්න. නමුත් අපි මේ 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 පුජ්‍යලෝ සහ මේ තන්ත්‍රික ක්‍රියාත්මක දකින්න මේක ෂෝ එකක්. මේක කල්නුත් අපි කිව්වා මේක සංදර්ශනයක්. ඉතින් කාටරි වුණා කුඩු නවත්තන්න පාර්ලිමේන්තු ගාවට යන්න. කාටරි වුණා කුඩු නවත්තන්න ලංකාවේ මුහුද වටා තියෙන ඒ ආරක්ෂක යන්ත්‍ර ශක්තිමත් කරන මොකද මේක දූපතක්නේ මේක දූපතනේ මේක විශාල මේ මහද්වීපයක් එක්ක සම්බන්ධලා තියෙන විශාල මේ මේ දේශ සීමාවක් තියෙන රටක් නෙමෙයි
සමහරටවල් තියෙනවා ඒවා විශාල දේශීමා තියෙන රටවල් ඒවා ලොකු මහද්වීපයක සම්බන්ධල ඒ වගේ රටවලට හරි අමාරුයි තමන්ගේ මේ දේශීමා ආරක්ෂා කරන්න මේ ලංකාව දූපතක් පුංචි දූපතක් ඒ නිසා මේක මේ කුඩු මඩින්න නෙමෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ කුඩු මඩිනවා කියලා පෙන්නමින් තුවක්කු පත්තු කරන්න මේ තුවක්කු පත්තු කරලා තුවක්කු පත්තු කිරීමේ භීෂණය හදන්න හරිද ඊට පස්සේ මේ නිලනෝන රාජ්‍ය මර්ධන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න නිලනෝන රාජ්‍ය මැර යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න ඒක අවශ්‍ය වෙලා තියෙන්නේ ඊළඟ දේශපාලන මොහොතට මේ තුවක්කුපත්තු වීම අවශ්‍යයි උන්ට ඊළඟ දේශපාලන මොහොතට ආයෝජනය කරන්න. ඒ නිසා මේක පැහැදිලිව ක්‍රියාත්මක කරන්න ඔය කියන පාතාලේ දිරිවන්නේ සමහර විට පාතාලේ මේ ඒකාධිකාරයක් හදලා දෙන්න අවශ්‍යද කියලා අපිට සැකෙකුත් තියෙනවා සමහරුන්ට. ඒ කියන්නේ සාමාන්‍ය බිස්නස් එකේ ඉන්නවනම් 10 දෙනෙක් ඔය 4 දෙනෙක් විතර අයින් කරාම ඉතුරු 6 දෙනාට බිස්නස් වැඩි වෙනවා. හරිද? ඒකත් අපි බලන්න ඕනේ අභ්‍යන්තර තුරු හොයලා බලන්න ඕනේ ඒකත් වෙනවද කියලා. මොකද දැන් ඒ මත්ද්‍රව්‍ය වල මිල සාමාන්‍යයෙන් ඒ වෙළඳපළ තියෙන තොරතුරු ආරච්චි මාර්ග කොටන මිල ඉතා බරපතල සෙල්ලලා තිනවා. ඉතින් දැන් මේ දවස්වල බිස්නස් කරන කට්ටියට බිස්නස් එක හොඳට කරන් යන්න පුළුවන්. ඉතින් මං කියන්නේ මේවා හොඳයි මේ අර කිසිවක් නොදන්න අයට හොඳයි මේ නාටක. ඉතින් අපි මේ නාටක වලට රැට අපි ජනතාවට කියන මේ නාටක වලට රැවටෙන්න එපා කියලා. මේක මෙගා ටෙලියක්. ඔය ඔය යුක්ති කියලා කියන්නේ මෙගා ටෙලියක්. ඉතින් ඔය ටෙලිය අපි ඉස්සර තව බලන්න පුළුවන්. ඒක අපි දැක්කා ඒ ටෙලිය ඒගොල්ලොන්ට ඒගොල්ලෝ සැලසුම් කරපු පිටපත්වල පිටින් ගියේවා අපි දැක්ක වෙච්ච දේවල්. ඉතින් තව අපිට බලන්න පුළුවන් ඒ ක්‍රියාත්මක වෙනවනම් ඒ මෙගා ටෙලිය විස්තර බලන්න පුළුවන් ඉස්සරහට.